මම හිමේෂ නඳුන් වයිබන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි views million එකට කොච්චර මුදලක් මේ YouTube company එක ගෙවනවද කියලා. ඉතින් අපි මුලින් ඉඳන් කතා කරමු මේ විදිහට views million එකට කොච්චර මුදලක් ගෙවනවද? ඒ වගේම මේ විදිහට සල්ලි ගෙවන්න YouTube company එකට තියෙන method එක මොකද්ද? වගේම අපේ රටේ රුපියල් views 1000කට ඩොලර් කීයක් ගෙවනවද? ඒ වගේම ඇයි මේක රටින් රටට වෙනස් වෙන්නේ හේතුව මොකද්ද කියලා අපි මේ ටිකින් එකින් එක කතා කරමු. ඉතින් අපි වැඩි කතා නොකර යමු වීඩියෝකට. මම මුලින්ම මේ method එක ගැන කතා කරලා ඉන්නම්. එතකොට ඔයාලට තේරුම් ගන්න ගොඩක් ලේසි වෙයි. මම ඉස්සරහට කතා කරන දේවල් රටකින් රටකට වෙනස් වෙනවා මේ YouTube company එකෙන් සල්ලි ගෙවන විදිය. ඒකට අපි කියනවා ඒ රටට අදාළ CPM value එක කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ YouTube එකේ වීඩියෝ එකක් දාන කෙනෙක්ට සල්ලි ගෙවන්නේ ඒ වීඩියෝ එක උඩ ප්ලේ වෙන ඇඩ් ප්‍රමාණයට. ඒ කියන්නේ ඔයා කලින් දැකලා ඇති YouTube එක වීඩියෝ එකක් පටන් ගනිද්දී, එතකොට වීඩියෝ එකක් මැදදී, නැත්තම් වීඩියෝ එකක් ඉවර වෙනකොට වගේ වෙන කෙනෙක්ගේ ඇඩ් එකක් ප්ලේ වෙනවා. එන්නේ ඇඩ් එකට තමයි YouTube company මේ විදිහට සල්ලි ගෙවනවා. මම කලින් කිව්වනේ මේ විදිහට CPM value එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ රටෙන් රටට වෙනස් වෙන අගයක් තියෙනවා. ඇමරිකාව වගේ රටකට ගත්තාන් පස්සේ එයාලට ඩොලර් 4ක් ගෙවනවා. ඒ කියන්නේ views 1000කට ඩොලර් 4ක් ගෙවනවා මේ වීඩියෝ එකක් දාන කෙනෙක්ට ඇමරිකාවේ ඉන්න. ඔස්ට්‍රේලියාව වගේ රටක මේ ප්‍රමාණය ඩොලර් 2යි. ඉන්දියාවේ ගත්තාන් පස්සේ මේක ඩොලර් 1කට වඩා ඩොලර් 1ක් වගේ ආසන මුදලක් තමයි යන්නේ. දැන් අපි කතා කරමු ලංකාවට කොච්චර මුදලක් ගෙවනවද මේ විදිහේ views million එකකට කියලා. හරි. ඉතින් මුලින්ම මම කලින් කිව්වා වගේ CPM value එක 2018 වෙද්දී ලංකාවට ඩොලර් 0.35ක් විතර වගේ තිබුණේ. ඊට පස්සේ දැන් 2020 වෙනකොට ඒක ඩොලර් 0.5ක් වගේ ආසන්න මුදලක් වෙනවා. මේක අනිත් රටවල් එක ගනිද්දී ගොඩක් ලොකු අඩු මුදලක්. හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් ලංකාවේ views million එකකට කොච්චර මුදලක් ගෙවනවද කියලා. ඒකට අපිට කරන්න මේ විදිහට views අපි million views ටික අයින් කළා. मिलियन अरगेन मे मिलियन अभी बिदाने दाहेन इकने सीपीएम वैल्यू गणाकराने दाहेन दाहट दाहट डोलरेकाई दाहट डोलर देखाई मे दी प्रमाण गेवाणे एंड साप मुलिम करगणने मे व्यूस मिलियन बिदा गणने मे दीर व्यूस दाहे वन मिलियन व्यूस कोच्चर मुदला गेवन अद्ला बलागण इकट अपने मुलिम करोने मे दीट මං කලින් කිව්වා CPM value එක යන්නේ 1000න් 1000කට කියලා. ඒ කියන්නේ views 1000කට ඩොලර් 1යි views 2000කට ඩොලර් 2ක් විදියට. අපි ඒ විදිහට ගත්තාන් පස්සේ views million එක ගණන් කරන්න. මේ විදිහට million එක මම මෙහෙම type කරගෙන ඒක අපි මුලින්ම බෙදා ගන්න ඕනේ views 1000කින්. හරි. ඊට පස්සේ අපිට එන්නේ 1000යි කියලා. මේක අපි වැඩි කරගන්න ඕනේ මේ රටට ගෙවන මේ CPM value එකෙන්. ඒ කියන්නේ ඩොලර් 0.5න් අපි මේක වැඩි කරගන්න ඕනේ. එතකොට ඩොලර් 500ක් හම්බ වෙනවා අපේ මේ විදියට 1 million තියෙන views තියෙන වීඩියෝ එකකට. ඒක අපව අපිට ලංකාවේ මුදල් වලට convert කරගන්න 188න් වැඩි කරගන්න ඕනේ. මම වීඩියෝ එක හදන වෙලාව වෙනකොට ලංකාවේ ඩොලර් එකක් 188ක් වෙනවා. හරි. මේ විදියට මේක 188න් වැඩි කරගත්තාන් පස්සේ රුපියල් 94000ක් වගේ මුදලක් තමයි වෙන්නේ. මේ ප්‍රමාණය හැම YouTuber කෙනෙක්ටම එකම විදිහයි කියලා කියන්න බෑ. මම කලින් කිව්වා වීඩියෝ එක මුලදී මේ YouTubersලට YouTube company එකෙන් සල්ලි ගෙවන්නේ එයාලගේ videos උඩ play වෙන ad ප්‍රමාණයට කියලා. ඉතින් මේ විදියට කාගේ හරි කෙනෙක්ගේ වීඩියෝ එකක් උඩ ad එකක් play කරන්න YouTube company එකට වෙන පිටින් ඉන්න කම්පැනියකින් සල්ලි දෙන්න ඕනේ මේ විදිහට මෙයාගේ වීඩියෝ එකක් උඩ අපේ ඇඩ් එකක් ප්ලේ කරන්න කියලා. ඉතින් මේ විදිහට ගත්තාන් පස්සේ මේ කම්පැනි ගොඩක් කැමති වෙන්නේ එන්ටර්ටේන්මන්ට් පැත්තට බර ක්‍රවුඩ් එකක් ඉන්න channel එකක් වටේට වඩා මේ විදිහට educational එතකොට මේ විදිහට documentary වගේ content දාන channel එකක් වටේට ඉන්න crowd එකට එයාලට ගොඩක් ලේසි. එයාලගේ brand name එකක් හරි එයාලගේ product එකක් හරි මොකක් හරි දෙයක් මේ විදිහේ educational crowd එකට දුන්නන් පස්සේ එයාලට ගොඩක් ලේසි වෙනවා ඒ brand එක හරි product එක හරි ගොඩක් මිනිස්සු අතරට ගොඩක් ඉක්මනින් එයාලට ඒක ප්‍රසිද්ධ කරගන්න.
ඉතින් ගොඩක් දිනෙක පෙළඹෙනවා මේ විදිහට එන්ටර්ටේන්මන්ට් channel එකකට වඩා මේ විදිහට ඩොකියුමන්ට් ඒ වගේම educational මේ වගේ channel එකකට එයාලගේ ඇඩ් එකක් ප්ලේ කරන්න මම මේ විදිහට ඔයාලට example දෙකක් දාන්නම් මේ හා පැත්තේ තියෙන්නේ චනුක්ස් බ්‍රෝගේ channel එක මෙහා පැත්තේ තියෙන්නේ රට්ටගේ channel එක ඉතින් අපි අනිවාර්යයෙන්ම දන්නවා චනුක්ස් බ්‍රෝගේ ගොඩක් වෙලාවට එයාගේ 1 million යන්නේ views යන්නේ නැති තරම් එයාගේ රට්ටගේ උනාට එයා වීඩියෝ එකක් දැම්මුත් එීම ආසන්න වශයෙන් 1 million යනවා එයාගේ මාසෙට 2 3ක් වගේ අනිවාර්යෙන් යනවා ඉතින් මේ විදියට ඔයාලට පේනවා ඇති දෙන්නගෙම monthly revenue එක ගොඩක් ලොකු වෙනසක් නෑ ඩොලර් 10ක් විතර වගේ තමයි වෙනසක් තියෙන්නේ ඉතින් ඔයාලට එතනින් තේරුම් ගන්න පුළුවන් වෙයි මේ විදිහේ educational channel එකට එච්චර ලොකු view count එකක් නැති වුණාට මේ entertainment channel එකකට ගොඩක් views තිබිලත් මේ දෙකෝලන්ටම හම්බෙන්නේ එකම value එකක් කියලා ඒ කියන්නේ අර educational channel කරන කෙනාට ගොඩක් ලොකු මුදලක් හම්බේනවා එයාගේ videos වල ගොඩක් ad ප්‍රමාණයක් එක දිගට play වෙන මේ මම දාලා තියෙන අගේ ඔයාට මම කලින් පෙන්නපු විදිහට ඒ විදිහට මේක බෙදලා පස්සේ කාපහු ලංකාවේ මුදලින් වැඩි කරලා ඔයාට ගත්තයන් පස්සේ ඔයා කලින් හිතාගෙන හිටපු මුදල ඔයාට අනිවාර්යෙන් ඒවි හරි අපි ඊළඟට බලමු ලංකාවට මේ CPM value එක විදිහට ගොඩක් අඩු මුදලක් ලැබෙන්න අපිට තියෙන හේතුව මොකද්ද කියලා ඊට කලින් ඔයාට මේ පරතරය තේරුම් ගන්න 2018 අවුරුද්ද වෙනකොට ලංකාවේ වැඩිම subscribers ලා තියෙන channel එක TV දෙරණ YouTube channel එකට 2018 අවුරුද්ද වෙනකොට එයාලගේ මුළු views ප්‍රමාණයෙන් 80%ක්ම cover වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉතුරු 20% cover වෙන්නේ මේ ඕස්ට්‍රේලියාව එතකොට ආසන්නින් යුරෝප් countries වගේ ඒවෙන් තමයි ඉතුරු 20% cover වෙන්නේ නමුත් එයාලගේ YouTube ආදායම ගත්තයන් පස්සේ මේ මං කලින් කිව්ව අනිත් රටවල් වලින් ඒ කියන්නේ 20%ෙන් තමයි එයාලගේ මුළු ආදායමෙන් 60%ක්ම cover වෙන්නේ 80%ක් තිබිලත් ලංකාවේ මිනිස්සු 80%ක් බලලත් ඒකෙන් එයාලගේ ආදායම cover වෙන්නේ 40%ක් විතරයි ඉතින් අන්න එතනින් වාට තේරුම් ගන්න පුළුවන් වෙයි ගොඩක් ලොකු වෙනසක් තියෙනවා අපේ රටයි යුරෝප් රටක වගේ ගත්තයන් පස්සේ ඉතින් මේ විදියට YouTube කම්පැනිින් අපේ රටට ගොඩක් අඩු CPM value එකක් දෙන්න එයාලා කියන හේතු විදියට කියන්නේ අපේ රටට ඉන්නේ ගොඩක් අඩු පිරිසක් ඒ කියන්නේ මිලියන 22ක් වගේ ප්‍රමාණයක් ඒක ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දි ගොඩක් අඩු පිරිසක් ඒ වගේම සමස්තයක් විදියට ගත්තයන් පස්සේ ලංකාවේ දලදේශී ආදායම ගොඩක් අඩු තැනක තියෙන නිසා YouTube කම්පැනිින් ඇඩ්වර්ටයිසර්ස්ලා ලංකාවට ගෙන්න ගන්න එයාලට ගොඩක් අපහසු තත්ත්වයක් තියෙනවා කියලා තමයි එයාලා කියන්නේ කොහොම වෙතත් 2020 වෙනකනුත් තාම අපේ රටට ඩොලර් 0.5ක් විතර වගේ CPM value එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ආට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඔයා මීට කලින් දැනගෙන හිටියපු නැති ගොඩක් දේවල් දැනගන්න නැති කියලා හිතනවා. වටිනවා කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ අදහසත් අනිවාර්යෙන් කියන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. අපි මේ වගේ තවත් හොඳ වීඩියෝකින් ඉස්සරහටත්